මෙරට කාන්තාවන්ගෙන් 40%ක් පමණ සනීපාරක්ෂක තුවා භාවිතයෙන් වැළකී සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇති බව අප පසුගියදා පෙන්වා දුන්නා. පවතින ආර්ථික අර්බුදයේ හමුවේ වෙළඳපොළ භාණ්ඩවල මිල ඉහළ යාමත් සනීපාරක්ෂක තුවා සඳහා අධික මුදලක් ගෙවීමට සිදුවීම මීට හේතු වී තිබෙනවා. එම සමීක්ෂණයට අනුව වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු මුදල 51%ක් පමණ වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසන්නේ මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92%ක්ම රට තුල නිෂ්පාදනය කරන බවයි. ඒ සඳහා කිසිදු බදු මුදලක් අය කරන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඉතිරි 8% නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස ආනයනය කරන බවත් ඒ සඳහා අය කරන්නේ 22.5%ක බදු මුදලක් පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. අපි මේ කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා විශේෂයෙන්ම 92%ක් මම දන්න විදිහට ලංකාවේ නිෂ්පාදනය කරනවා. ලංකාවේ ආයතන තුනක් මේ නිෂ්පාදනය කරනවා මුළු ප්‍රමාණය 92%ක්. ඒ සඳහා කිසිදු බද්දක් අය කරන්නේ නැහැ. ඔවුන් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනලා ලංකාවේ නිෂ්පාදනය කරනවා මුළු අවශ්‍යතාවය 92%ක්. ඒ සඳහා කිසිදු බද්දක් අය කරන්නේ නැහැ. ඉතුරු 8% නිෂ්පාදිත දේවල් හැටියට අරන් යනවා මම හිතන එක සමාගමක්. ඔවුන්ගෙන් අපි අය කරනවා වරායහ ගුවන්තොටුපළ තොටුපළ බද්ද සහ ඒ වගේම මේ සමාජ ආරක්ෂණ බද්ද වගේම මේ සෙස් බද්ද. ඉතින් ඒ තුනේම වටිනාකම වෙන්නේ 22.5%ක්. දැන් මේ කියන්නේ 40% ගණන් අය කරනවා කියලානේ. ඉතින් පළවෙනිම කියන්න ඕනේ නැත්තේ මේ මුළු ප්‍රමාණයෙන් 90% කිසිදු බද්දක් අය කරන්නේ නැහැ ලංකාවේ නිෂ්පාදනය කරන ඒවාට. ඉතුළු 7% කෙලිම් පිට රටින් එනකොට අපි 22.5%ක් අය කරනවා 7% ප්‍රමාණයට. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. වර්තමානයේ සාමාන්‍ය සනීපාරක්ෂක තුවා පැකට්ටුවක මිල රුපියල් 260ක් පමණ වෙනවා. එක් ඔසප් චක්‍රයකදී අවම වශයෙන් එක් කාන්තාවකට සනීපාරක්ෂක තුවා පැකට්ටු 2ක් පමණ අවශ්‍යයි. ඒ අනුව පවුලක සිටින එක් කාන්තාවකට රුපියල් 500කට වඩා එක් මාසකදී සනීපාරක්ෂක තුවා සඳහා වැය කිරීමට සිදුවනවා. වැඩි වියටපත් වූ දියණියන් දෙදෙනෙකු සිටින නිවසක් උදාහරණයට ගතහොත් එක් මාසික ඔසප් චක්‍රයකට රුපියල් 1000කට වඩා වියතමක් දැරීමට මව්පියන්ට සිදුවනවා. මේ උදාහරණය අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකු සිටින නිවසක පමණක් බව අප සිහිපත් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.